තෙරුවන් සරණයි ආරිපුවන්. දහම් පාසල කෙටි සටහන් හත ශ්‍රේණිය දෙවැනි පාඩම. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සමගින් සම්බන්ධ වුණොත් මේ ආකාරයට සියලු ශ්‍රේණි වලට අදාළ කෙටි සටහන් අධ්‍යයනය කරන්නට පහසුවෙන් දහම් කාරණාවන් මතකයේ හිතපා ගන්නට අවබෝධ කර ගන්නට ඔබට හැකියාව ලැබෙනවා ඇති. අපි බලමු දහම් පාසල් කෙටි සටහන් හත ශ්‍රේණිය දෙවැනි පාඩම. සදහැ වඩනා බුදුගුණ මහිම කියන පාඩම අපි පාඩමේ තියෙන විශේෂ කරුණු වැදගත් වෙන කරුණු විශේෂ කරලා තේරුම් ගනිමු අවබෝධ කර ගනිමු. සදහැ වඩනා බුදුගුණ මහිම ලෙහෙනුන්ගේ අපේ භූමියක් තුල පිහිටා තිබුණ ප්‍රසිද්ධ ආරාමය කුමක්ද? වේලුවන ආරාමයේ ලෙහෙනුන්ගේ අපේ භූමියක් කලන්දක නිවාප කියන නමින් තමයි හඳුන්වන්නේ. ලෙහෙනුන්ට අපේ භූමියක් ලෙහෙනුන්ට විවේකීව නිදහසේ ඕනෑතරම් සෙල්ලම් කරමින් විවේකීව ඉන්නට පුළුවන් විදිහේ තැනක් තමයි වේලුවන ආරාමය කියලා කියන්නේ. ලෙහෙනුන්ට අපේ භූමියක් කියලා කියන්නේ ඒකයි. මිසදිටු සහ සම්දිටු සහ මිසදිටු යන දෙදෙනා සිටියේ මේ සදහැ වඩනා බුදුගුණ මහිම කියන පාඩමේදී සම්දිටු සහ මිසදිටු කියලා කුමාරවරු දෙන්නෙක් ගැන සාකච්ඡා කරනවා. එහෙනම් ඒ දෙන්නා හිටියේ මොන නුවරද කියලා මතක තියාගන්න එක වැදගත්. රජගහනුවර වේලුවන ආරාමයේ තිබුණෙත් රජගහනුවර. රජගහනුවර තමයි බිම්බිසාර රජතුමා පූජා කරපු වේලුවන ආරාමයේ තිබුණේ. එහෙනම් සම්දිටු සහ මිසදිටු කියන මේ කුමාරවරු දෙන්නා කොහෙද හිටියේ? රජගහනුවර. තම මව්පියන් කියා දුන් පරිදි නමෝ බුද්ධාය කීමට හුරුව සිටියේ කවුද? සම්දිටු කියන කුමාරයා. සම්දිටු කුමාරයා පුරුදු වෙලා හිටියා අම්මයි තාත්තයි කියලා දුන්න විදිහට නමෝ බුද්ධාය බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන පාඨය නිතරම ප්‍රකාශ කරන්නට හුරු වෙලා හිටියා. ක්‍රීඩා කිරීමේදී මිසදිටු කුමාරයා පරදවා සම්දිටු කුමාරයා ජය ලැබුවේ නමෝ බුද්ධාය කියා නිතර ප්‍රකාශ කරන නිසා. ක්‍රීඩා කිරීම ආදීදී මිසදිටු කියන කුමාරයාව පරාජයට පත් කරලා සම්දිටු කුමාරයා ජයග්‍රහණය කරනවා. පාඩමේ කියන විදිහට ඒකට ප්‍රධානම හේතුව මොකක්ද? නිතරම නමෝ බුද්ධාය කියලා බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන ඒ පාඩේ කියමින් හිත බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදවා ගන්න නිසා කියලා. මිසදිටු කුමාරා සම්දිටු කුමාරයා අනුගමනය කරමින් සිදු කළේ. පස්සේ කාලෙ වෙනකොට මිසදිටු කියන කුමාරයාත් මොකද කරන්නේ? නමෝ බුද්ධාය කියන පාඩය කියන්න පටන් ගත්තා. සම්දිටු කුමාරයා නමෝ බුද්ධාය කියලා ප්‍රකාශ කරනව ඇහුනට පස්සේ ටික දවසක් යනකොට මිසදිටු කුමාරයාත් මේ නමෝ බුද්ධාය කියන එක කියන්න පටන් ගත්තා. දර රැගෙන එමින් සිටින ගැල නවතා නිදාගත් සම්දිටු කුමාරාට හා පියාට සිදු වූ දේවල්. දවසක් දර අරගෙන එන්න මේ සම්දිටු කුමාරයාටයි කුමාරයාගේ තාත්තටයි පියතුමාටයි වනාන්තරයට යන්න සිද්ධ වුණා. එහෙම දර අරගෙන එනකොට හොඳටම රෑබෝ වුණා. ඒ නිසා එන්න විදිහක් නැහැ. වනාන්තරයේම නිදාගන්නවා. ඒ නිදාගෙන හිටපු වෙලාවේ සිද්ධ වෙච්ච විශේෂ සිදුවීම් ටිකක්. ඔන්න එක් යක්ෂයෙක් රාත්‍රියේ ඔවුන් නිදා සිටි තැනට පැමිණීම. නිදාගෙන ඉන්නකොට යක්ෂයෙක් පැමිණෙනවා. කුමාරයාගේ පාදයෙන් නැදීම සම්දිටු කුමාරයාගේ කකුලකින් අල්ලලා අදිනවා. නින්දෙන් පිබිදුණු කුමාරයාගේ මුවින් නමෝ බුද්ධාය කියවීම. සම්දිටු කුමාරයාගේ පුරුද්දක් තිබුණනේ නිතරම නමෝ බුද්ධාය කියලා කියන එක. ඉතින් මේ නමෝ බුද්ධාය කියලා කියන නිසා නිතරම සිහිපත් කරන නිසා කියන නිසා නින්දෙන් ඇහැරුණු ගමනුත් මොකද කරන්නේ? සම්දිටු කුමාරයා නමෝ බුද්ධාය කියලා ප්‍රකාශ කරනවා. යක්ෂයා පැනදිවීම. බුද්ධ කියන වචනේ අහනකොටත් ඇහෙනකොටත් යක්ෂයෝ වගේ අමනුෂ්‍යෝ ළඟවත් ඉන්නේ නැහැ. බුද්ධ කියන වචනේ අහන්නත් බයයි. ඉතින් මොකද කරන්නේ? නමෝ බුද්ධාය කියලා ප්‍රකාශ කරනකොට මේ සම්දිටු කුමාරයා යක්ෂයා පැනලා දුවනවා. යක්ෂයෝ උවතුරෙන්
දෙදෙනාම බේරෙනවා. යක්ෂ උවදුරෙන් දෙදෙනාටම බේරෙන්න පුළුවන් උනේ මොකක් නිසාද? නමෝ බුද්ධාය කියලා සම්තිතු කුමාරයා ප්‍රකාශ කරපු නිසා. ඉතින් මෙම සිද්ධිය දැනගත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුගුණ සිහි කරන බුදුසව්වෝ රෑ දවල් දෙකෙහිම සුවසේ නිදාගෙන සුවසේ පිබිදෙනවා කියලා. බුදුගුණ සිහි කරන බුද්ධ ශ්‍රාවකයෝ රෑ දවල් දෙකේම සුවසේ නිදාගෙන සුවසේ ප්‍රබෝධයට පත් වෙනවා අවදි වෙනවා කියලා. නමෝ බුද්ධාය යන්නේ අදහස මොකක්ද? මේ නමෝ බුද්ධාය කියන එකේ තේරුම බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන එක. බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන අදහස. බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන පාඩය මොකක්ද? බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන පාඩය ඉතිපීසෝ භගවා අරහන් ආදී පාඩය. ඉතිපීසෝ භගවා අරහන් ආදී පාඩේ. ඉතිපීසෝ භගවා යන පාඩේ ඇතුළත් බුදුගුණ කිහිපයක් අපි බලමු. එතන තියෙනවා මොනවද? අරහන්, සුගත, අනුත්තර පුරුෂ ධම්ම සාරති. අනුත්තර කියන එකත් අනුත්තර පුරුෂ ධම්ම සාරති කියන එකත් අපි එකක් විදිහට ගමු. අරහන් බුදුගුණය, සුගත බුදුගුණය, අනුත්තර පුරුෂ ධම්ම සාරති බුදුගුණය. අරහන්, සුගත, අනුත්තර පුරුෂ ධම්ම සාරති බුදුගුණය. බුදුගුණ නවයක් ඇතුළත් වෙනවා. ඒ බුදුගුණ වලින් තුනක් තමයි මේ පාඩමේදී සාකච්ඡා කරන්නේ. බුදුගුණ අලංකාරයේ රචනා කරපු වීදාගම මහමෛත්‍රී හාමුදුරුව බුදුගුණ සියල්ලක්ම අර්ථවත් ලස්සන කවි වලට නගලා තිනවා. කෝට්ටේ යුගයේ වැඩ හිටපු වීදාගම මහමෛත්‍රී හාමුදුරුව තමයි බුදුගුණ අලංකාරය රචනා කරලා තියෙන්නේ. කෝට්ටේ යුගයේ වැඩ හිටපු වීදාගම මහමෛත්‍රේය හාමුදුරුව. බුදුගුණ අලංකාරයේ කෘතියට බුදුගුණ අලංකාර කෘතියට අනුව අරහන් යන්නේහි අදහස් තුනක් තියෙනවා. බුදුගුණ අලංකාර පොතට අනුව බුදුගුණ අරහන් කියන බුදුගුණේ අදහස් රහසින්වත් පව නොකරන කියන අදහසින් රහසත් පව නොකොට. බුදුගුණ වල රහසත් පව නොකොට රහසින්වත් පව නොකරපු නිසා අරහන් කියලා බුදුහාමුදුරු හඳුන්වනවා. කෙලෙසුන් කෙරෙන් දුරුවීම නිසා කෙලෙසුන් කෙලසර යනු දුරුකොට කියන කවිපදයෙන් තමයි මේ අදහස කියවෙන්නේ. ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා ලැබීමට සුදුසු හේයින් නිසි වූයෙන් පුදට. මොනවද බුදුගුණ අලංකාරයට අනුව අරහන් කියන බුදුගුණේ අදහස්? රහසින්වත් පව නොකරන, කෙලෙසුන් කෙරෙන් දුරුවීම, ආමිස පූජා සහ ප්‍රතිපත්ති පූජා පිදීමට සුදුසු නිසා තමයි අරහන් කියලා හඳුන්වන්නේ. ආමිස පූජා කියලා කියන්නේ ආහාර පාන ආදී පූජා කිරීම. ආහාර පාන ආදී පූජා කිරීම. ප්‍රතිපත්ති පූජාව කියන්නේ මොකක්ද? සිල් රැකීම, භාවනා කිරීම, අසරණයන්ට පිහිටවීම ආදී. සිල් රැකීම, භාවනා කිරීම, අසරණයන්ට පිහිටවීම ආදී. සිල් රැකීම, භාවනා කිරීම, අසරණයන්ට පිහිටවීම ප්‍රතිපත්ති. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරපු බුදුරජාණන් වහන්සේගේ ගුණයන් අපේ ජීවිතයට සම්බන්ධ කරගෙන බුදුහාමුදුරුවෝ වගේ අපිත් සිල්වන්ත අය බවට පත්වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ හිත කෙලෙස් වලින් දුරු කරගත්තා වගේ අපිත් අපේ හිතේ තියෙන කෙලෙස් දුරු කරගන්න උත්සාහ කරනවා. බුදුරජාණන් වහන්සේ අනන්ත වූ සත්වයින්ට අසරණ සරණ වුණා වගේ අපිටත් පුළුවන් විදිහට සත්වයින්ට පිහිට වෙන්නට කටයුතු කිරීම ප්‍රතිපත්ති පූජා බවට පත්වෙනවා. බුදුගුණ අලංකාරයේ අරහන් බුදුගුණයේ දැක්වෙන විදිහ රහසත් පව නොකොට කෙලසර යනු දුරුකොට නිසි වූයෙන් පුදට අරහ යයි නම කියති මුනිදුට. ඉතින් දුවේ පුතේ මේ කවි නම් අනිවාර්යෙන්ම ඔබ කටපාඩම් කරගත යුතුයි. කටපාඩම් කරගත යුතුයි. හොඳයි, ඊළඟට අපි බලමු සුගත බුදුගුණය. සුගත බුදුගුණය. සුගත බුදුගුණය.
බුදුගුණ අලංකාරයට අනුව සුගත බුදුගුණයේ අදහස් මොනවද මනාකොට කී යහපත් කොට යතයි මනමින් ගමන් කිරීම නම් ප්‍රතිපත්ති අනුගමනය කරමින් ගමන් කළ බව බුදුරජාණන් වහන්සේ ප්‍රතිපත්ති ගරුකව ප්‍රතිපත්ති අනුගමනය කරමින් කටයුතු කරනවා ඒ නිසා තමයි සුගත කියලා කියන්නේ ඒ වගේම මනාකොට ගිය යහපත් කොට යතයි උතුම් වූ නිවනට ගමන් කරපු නිසා අන්තයකට නොවැටීම සුන්දර තැනට සැපතයි අන්තයකට වැටුනේ නැහැ අන්තයකට නොවැටී කෙලෙස් නූපදින ලෙස සසර ගමන නිම කළ බව නිවනට වැටිය නිසා නිවනට වැඩම කරපු නිසා සුන්දර බස් වහරින් යුතු වීම නිසා සොඳුරු බස් කියතයි සුන්දර වූ කාටත් කනට මිහිරි අර්ථවත් වචන ප්‍රකාශ කරපු නිසා බුදුරජාණන් වහන්සේ සුගත කියලා හඳුන්වනවා මනාකොට ගියේ බැවින් මනවින් ගමන් කිරීම නම් ප්‍රතිපත්ති අනුගමනය කළ බැවින් අන්තයකට නොවැටි කටයුතු කරපු නිසා අන්තයකට නොවැටි කෙලසුන් නූපදින ලෙස සසර ගමන නිමා කරපු නිසා සුන්දර බස් වහරින් යුතු වූ නිසා බුදුරජාණන් වහන්සේ සුගත කියලා හඳුන්වනවා යහපත් වචන ප්‍රකාශ කළ බැවින් කියන යහපත් වචන මොනවද දෙව්ලොව යහපත සිදු කෙරෙන වචන සත්‍ය වූ වචන දසමන් පිනවන සිත් සනසාලන සොඳුරු වදන් මොනවද යහපත් වචන දෙව්ලොව යහපත සිදු කරන දෙව්ලොව දෙලොව දෙලොව යහපත සලසන සත්‍ය වූ ඒ වගේම දසමන් පිනවන සිත් සනසාලන කාගේවත් හිත රිදෙන්නේ නැති වචන යහපත් වචන ඊළඟට අනුත්තර පුරුෂ ධම්මසාරති බුදුගුණය අනුත්තර පුරුෂ ධම්මසාරති බුදුගුණය අනුත්තර පුරුෂ ධම්මසාරති බුදුගුණය අනුත්තර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ සමුදාය හෝ රූපකාය දෙව් මිනිසුන් සහිත ලෝකෙහි කිසිවෙකු හා සම කළ නොහැකි බැවි බුදුරජාණන් වහන්සේගේ රූපයට හෝ ගුණයට කිසිම කෙනෙක් සමාන නැහැ. න උත්තර අනුත්තර සමාන කෙනෙක් නැහැ. ගුණයට හෝ රූපයට සමාන කෙනෙක් නැති නිසා කියන අදහසින් බුදුරජාණන් වහන්සේගේ රූපයට හෝ ගුණයට සමාන කෙනෙක් නැහැ අනුත්තර. අනුත්තර වන හැටි බුදුගුණ අලංකාරයට අනුව මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. කොහොමද? හැම ගුණයෙන් නඳා සම වැඩි සතෙකු එමදා දියතෙහි නැති සඳා අනුත්තර යයි කිය තිබුනිදා හැම ගුණයෙන් නදා හැම ගුණ සමුදායෙන්ම සම වැඩි සතෙකු එමදා කිසිම දවසක සමාන හෝ වැඩි කෙනෙක් නැහැ දියතෙහි නැති සඳහා දියතෙහි කියලා කියන්නේ ලෝකේ නැති නිසා අනුත්තර යයි කිය තිබුනිදා බුදුරජාණන් වහන්සේට අනුත්තර කියලා කියනවා පුරුස ධම්මසාරති පුරුස ධම්මසාරති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දඬු මුගුරු අවි ආයුධ කිසිවක් නොමැතිව දරුණු විසම පුජ්‍යලයන් සත්වයන් දමනය කිරීමේ හැකියාව බුදුරජාණන් වහන්සේට දඬු මුගුරු ආදී අවි ආයුධ මුකුත් ගන්නේ නැතිව ඕනෑම දරුණු පුජ්‍යලෙක්ව දමනය කරන්නට පුළුවන් අන්නේ උතුම් වූ ගුණය තමයි පුරුස ධම්මසාරති කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දමනය කරපු පිරිස් කවුද උපාලි ආදී ගෘහපතියෝ උපාලි ගෘහපතිතුමා සච්චක ආදී වාදකරුවෝ සච්චක වාදකරුවා අම්බට්ට ආදි මානවකයා මානවකයේ අම්බට්ට මානවකයා බක ආදි බ්‍රහ්මයන් බක බ්‍රහ්මයා ආලවක ආදි යක්ෂයන් ආලවක යක්ෂයන් නාලාගිරි ආදි සතුන් නාලාගිරි ඇතා උපාලි ගෘහපතියා සච්චක වාදකරුවා අම්බට්ට මානවකයා බක බ්‍රහ්මයා ආලවක යක්ෂයා නාලාගිරි සත්‍යය කියන මේ අයව බුදුරජාණන් වහන්සේ දමනය කළා නොදැමුණු විවිධ සත්වයන්ට නිවැරදි මඟ පෙන්වා ඔවුන් දමනය කළ එම උදාර බුදුගුණයේ බුදුගුණ අලංකාරය කොහොමද සඳහන් වෙන්නේ බඹසුර යකුන් තද බඹ බ්‍රහ්ම සුර දෙවියන් යකුන් යක්ෂයින් තද තද කියලා කියන්නේ දැටි විදිහට නරක විදිහට දරුණු විදිහට හිටපු අය දමනය කර තමන් ලද දමනය කරා සෙද්දි මුනිදුසඳ දමනේ කලා විතරක් නෙවෙයි ඒ අයට යහපත සැලසුවා ඒ නිසා පුරුස ධම්ම පුරුස ධම්සාරති නම් ලද ඒ නිසා බුදුරජාණන් වහන්සේ පුරුස ධම්සාරති කියලා හඳුන්වනවා
තවත් බුදුගුණ කවියක්. පුද ලැබුමට ගුණ දැරූ බුදු සමිඳුන් වැඳ සැනසෙමි දුරු කළ හැම කෙලෙසුන්. බිඳ හල අසරණ බවලෝ තලයෙන් විඳගමි සැනසුම අරහන් ගුණයෙන්. බුදුගුණයක් ඇතුළත් කවියක්. අරහන් බුදුගුණය ගැන කියවෙන්නේ. ඉතින් පාඩමේදී ක්‍රියාකාරකම් වලදී කියලා තියෙනවා බුදුගුණ. බුදුගුණයක් සම්බන්ධයෙන් කවියක් ගීතයක් පද්‍යයක් නිර්මාණය කරන්නට කියලා. ජයමංගල ගාථා සහ එහි අර්ථත් අපි මේ පාඩමට ඇතුළත් කරලා තිබෙනවා. මම මෙතනදී වේලාව ගත වෙන නිසා ඒ ජයමංගල ගාථා සහ ජයමංගල ගාථාවල ඇතුළත් වෙන තොරතුරු සාකච්ඡා කරන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් කෙටි සටහන් ගෙන්වා ගත්තට පස්සේ හරිම පැහැදිලිව ඒ කෙටි සටහන් පොත් තුළින් පුළුවන් අනිත් මේ කෙටි සටහනට ඇතුළත් නොවන කොටසුත් අධ්‍යයනය කරන්නට. එහෙමනම් අපි පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින් දහම් පාසල කෙටි සටහන් හත ශ්‍රේණිය දෙවනි පාඩමයි ඒ විදිහට සාකච්ඡා කළේ. දිගටම අපගේ නාලිකාවත් සමග රැඳී සිටින්න අනිකුත් සියලු පාඩම් මේ ආකාරයෙන් ඔබට පැහැදිලි කර දෙන්නට අපි කටයුතු කරනවා. ඔබට තෙරුවන් සරණයි.